සිටුවේෂන් එකේදී පචයි මහත්තුරු ලොකු සේවයක් කරනවා මේ වැඩකටයුතු සාර්ථ කරගන්න. අපිට මාධ්‍යවලට ලැබෙන තොරතුරු අනුව මේ හතරවෙනිද ඔවුන් සේවෙන් ඉවත් වෙනවා කියන කතාවක් යනවා. හේතුව කියන්නේ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ නොමැතිවීම, ඒ ඔවුන් ඒ සඳහා කරන කටයුතු සඳහා කිසිම උපකරණවලින් අඩුවක් තියෙන හින්දා තමයි ඔවුන් ඉවත් වෙනවා කියන්නේ. ඒකේ මොකක් හරි සත්‍යතාවයක් තියෙනවද? මේ පිළිබඳව අද උදේවරුවේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එය අදාළ පාර්ශ්වයන් සමග පුද්ගලිකව සාකච්ඡාවක් සඳහා ආරාධනය කරන බව අපිට දැනුම් දුන්නා. ඒ නිසා එවැනි ගැටලුවක් පැන නගින එකක් නැහැ. මක් නිසාද යත් ඒ හැම කෙනෙක්ම ජාතික යුතුකමක් වගකීමක් ඉෂ්ට කරන්නේ. ඒ ඉෂ්ට කරන වගකීම ඉෂ්ට කිරීම සඳහා රජයත් උපරිම ලෙස දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම දෙනවා. අඩුපාඩු තියෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්, අපි ඒක සාකච්ඡා කරලා විසඳ ගැනීම තමයි මේ ජීවිත බේරා ගැනීම සඳහා කළ යුතු වෙන හොඳම දේ. ඒ සඳහා අදාගමෙත්තුමා මැදිහත් වෙනවා. ඒ වගේම මේ පහුගිය මැතිවරණයට කලින් මේ අභ්‍යාසලා උපාධිධාරී අභ්‍යාසලාභීන් පදවා ගැනීමක් සිදු වුණානේ. ඒ සම්බන්ධව ඒ කණ්ඩායම නැවත මේ සමුද්‍ර නිලධාරීන් විදියට පත් කරන්න යනවා යකින එකක් යනවා. ඒක ඇත්ත සත්‍යතාවයක් මොකක් හරි තියෙනවද එමෙතුමා? සම්පූර්ණ අසත්‍යනේ මේ අවස්ථාවේදී. ඒ බඳවගත්තයි බඳවගත්තේ නැහැ කිව්ව ඉස්සෙල්ලා ඒ අය සියලු දෙනා බඳවගෙන 50,000කට ආසන්න පිරිසකට මේ රුපියල් 20,000 බැගින් අපි පුහුණුව ලබා දෙන කාලේ මැතිවරණ කොමසාරිස්තුමා කිව්ව පුහුණුව ලබා දෙන්න එපා කියලා. මේ අවස්ථාවේ කොරෝනා පැතිරවීම වැළැක්වීමේ කාර්යය සඳහා පුළුවන් ආකාරයට දායක කරගන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා. සුබ දසනක් මම කෞෂල් රණසිංහ සුප්‍රීම් ටීවී ආයතනයේ. මට දැනගන්න පුළුවන් දැන් මේ අවස්ථාව ජාතික අවස්ථාවක්. සියලු දෙනා ආගමික ජාතික මේ හැම බේදයක්ම අතහැරලා එන්න ඕන අවස්ථාව තමයි මේ අවස්ථාව. නමුත් සමහර දේශපාලඥයන් සහ සමහර පුද්ගලින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරනවා, විශේෂයෙන්ම මිය ගියාට පස්සේ කොයි ආකාරයෙන් දාදහන කටයුතු කරන්න කියලා. ඒත් එක්ක මේ වෙනකොට අපිට වාර්තා වෙනවා තෙවැනි මරණය. දැන් තෙවැනි මරණය වාර්තා වුණාට පස්සේ ආයෙ නැවතත් අපිට වාර්තා වෙනවා යම්කිසි බාධාවක් එල්ල වෙනවා කියලා ආගමික කණ්ඩායමක් විසින් ඒ අවශ්‍ය සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය තීරණ ගන්න ඒ බාධා කිරීම එල්ල වෙනවා කියලා. මේ සඳහා ජනතාව දැනුවත් කරන්න සහ මේක වළක්වන්න ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවද? අපි මේ අවස්ථාවේදී ජාති ආගම් කුල වර්ණ ලිංග භේද වලින් තොරව එක රටක් එක නීතියක් කියන ප්‍රතිපත්තිය අධිකරු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන බව ජනාධිපති වර්ණයට පෙර සිටම සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව එකී බලධාරීන් විසින් කියන දේ මිසක් අපිට අවශ්‍ය දේ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මම දේශපාලනඥයෙක් වශයෙන් අපිට හිතුවක්කාරී ලෙස අපි හැසිරෙන්නේ නැහැ. අපිට සෞඛ්‍ය බලධාරීන් කිව්වම අපි සමහර වෙලාවට ඒකට කැමැති නැති වෙන්න පුළුවන්. අපි පුද්ගලිකව කැමති නැති ඒවා සෞඛ්‍ය බලධාරීන් අපිට නියම කරනවා මේ මනුස්ස ජීවිත බේර ගැනීම සඳහා. සෑම මනුස්සයෙකුටම වටිනා මනුස්ස ජීවිතයක් තිබෙන බවත්, සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් හිමි විය යුතු බවත් විශ්වාස කළා තමයි රජය කටයුතු කරන්නේ. ඒ නිසා අපි සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය, වෛද්‍ය සභාවේ මතය සහ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නියමයන්ට අනුව නීතියට ගරු කරමින් අපි හැමෝම කටයුතු කළොත් කිසිදු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ.